कवालेसु अत्र गच्छन्तु देवता सत्तम मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स असंसट्टं गहट्टेहि अनागारेहि चोभयं अनोकसारिमप्पिच्छं तमहं भूमि ब्राह्मणंति पिंगवत्नि ससर दुखिं मिदी निवंस सलसागनु पिनिस भाग्यवत् बुदुरजानन् महासे महत् करुणावेन ලෝට දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් අද සූත්‍ර පිටකේ කුද්දක නිකායේ ධම්මපද පාළි බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන මේ උතුම් ගාථා රත්නය අප විසින් මාතෘකා කරගන්න යෙදුනා. එදා සවැත් නුවර දේවරම්මේරේ වැඩ සිටිමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම්ම පදයක් සරත්නුවර දේවරම්මේර වාසය කරපු තිස්ස ස්වාමින්දයන් වහන්සේ වස්සාන සමයේ භාවනා වැඩීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන විවේක සේනාසනයක් සොයා බොහෝ දුර බැහැර වැඩම කළා. එසේ වැඩම කරද්දී එක්තරා ගම්මානයක කෙළවර වනාන්තරයකට වැඩම කළා. ඒ වනාන්තරයේ පර්වත ප්‍රාන්තයක ගල් වෙනක් තිබුණා. ඒ ගල් වෙනට ගිහිපු වෙලාව විදලා ස්වාමීන් වහන්සේගිට සමාධිමත් වෙනවා. මේ ස්ථානයේ මට වස්තුන් වාසේ වැඩෙන සුදුසුයි කියලා කල්පනා කරපු ස්වාමීන් වහන්සේ එහි වැඩ සිටින අදිෂ්ඨාන කරගෙන වාසය කළා. එදා ඒ ගල් වෙනෙහි වාසය කළා දේවතාවියා දේව පුත්‍රයන් සමග ඒ දරුවන සමග මේ දේවතාවි බිමට බැහැලා පැත්තකට වෙලා හිටියා. මොකද සිල්වතුන් වහන්සේ නමක් වැඩි ඒ සිල්වතුන් සමග එකට ඉන්න බෑ සුදුසු නැහැ කියලා තමයි මේ දෙවඟන එළියට වැඩම කළේ ගමන් කළේ. එළියට වෙලා කල්පනා කළා දාපු ගමන්නේ තියෙන නිසා හෙට දවසෙයි කියන කල්පනාවක් තිබුණා. නමුත් උදෑසනම මේ ස්වාමීන් වහන්සේ පින්නපාත සඳහා ගමට වැඩියා. ගමට වැඩම කරපු මොහොතේ ඒ ගමේ වාසය කළ එක උපාසිකාවක් මේ ස්වාමීන් වහන්සේ දැකීමෙන් දරුසෙනියස ඇති කරගෙන වන්දනා කළා ආරාධනා කළා දානෙ පිළිගන්නලා වස්තුම් මාසෙම තමන්ගේ නිවසටම වැඩම කරන්න වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනා පරිදි ස්වාමීන් වහන්සේ ඒ ගල්ලේනේ වස් සමාදන් වුණා. මේ නිවසට වැඩම කළා. දෙවැනි දවසෙත් වැඩම කළා. දැන් දේවදුවට ආයෙත් ගල්ලේනට ගමන් කරන්න බෑ. උඩින් ඉන්න බෑ විමානේ. ඒ නිසා විමානයෙන් එළියට ඇවිත් මේ දරුවන සමග බිමින් ඉන්නවා. හිතුව අද හෙටයයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ දවස් 15ක්ම වැඩම කළේ නෑ. බොහොම සුවසේ තමන්නාසේ හිත වඩමින් මේ වස් කාලේ නාසගත කළේ. දේවදුව කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ දැන් යන්න කියන්නත් බෑ. මහා සිල්වන්ත උතුමන් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේ මෙතනින් යවන්නට සීලේ දෝෂයක් හොයන්න ඕනේ කියලා මේ දිව්‍යාංගනාව උපසම්පදා මාලකයේ පටන් ස්වාමීන් වහන්සේ උපසම්පදා වූ තැන පටන් තමන්ගේ දිවස් නුවණින් සොයා බැලුවා සීලේ අපිරිසුදු බව දෝෂය තියනවාද කියලා. එයින් බලද්දි මේ දක්වා කිසිම අවතක් වරදක් සිදු වෙලා නැහැ. එහෙනම් දෝෂයක් ඇති කරන්න ඕනේ කියලා කල්පනා කළ පසුදිනම මේ ප්‍රධාන දායක පවුලේ දායිකාවගේ වැඩිමහල් පුතණුවන්ගේ ඇඟට ආවේශ වුණා. ආවේශ වෙලා බෙල්ල අනිත් පැත්තට හැරෙව්වා. මූණ අනිත් පැත්තට හරවල කටින් කෙල දමමින් ඇස් දෙක ලොකු කරගෙන මේ දරුව බිම වැටුණා. මේ අම්මා කෑ ගැව්වා මොකද්ද මේ වුනේ කියලා. එතකොට දේවතාවිය හැංගිලා ඉඳගෙන කිව්වා මම තමයි දැන් මේ දරුවා ගත්තේ මං ආවේශ වෙලා ඉන්නවා ඒ නිසා මේ දරුවා නිදහස් කරන්න ඕන නම් නොබලගේ ස්වාමීන් වහන්සේට කියලා වැල්මී ටිකක් ඉල්ලගෙන නස්නයක් හදලා ඒක නස්න කරන්න කියලා. ඒ වෙලාවේ මේ අම්මා කෝ මගේ පුතාගේ ජීවිතේ නැති වුණත්
මම ස්වාමීන් වහන්සේගෙන් බෙහෙත් ඉල්ලන්නේ නැහැ වෙදකම් කරගන්නේ නැහැ කියලා මතක් කළා. ඒතරමේ අවබෝධයක් මේ අම්මලට මේ උපාසිකවරුන්ට උපාසිකාවරුන්ට ඒ කාලේ තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරමාණ සමේ ස්වාමීන් වහන්සේලා තාම සිල්වත් ගුණවත් වාසය කරන සමේ උපාසක උපාසිකාවන් අවබෝධය කීටියා කැපදේ කුමක්ද අකපදේ කුමක්ද කියලා. එතකොට වෙදකම් කිරීම ආදී භික්ෂුන් වහන්සේ නමකට යෝග්‍ය නැහැ. ඒවා මිච්ඡා ජීවිත වැටෙන නිසා ආජීව පාරිශුද්ධ සීලය ભેද වෙන නිසා මේ උපාසිකාවක මගේ දරුවා නැති වුණත් මම ඒකනම් කරන්නේ නැහැ. අයම් බැරි නම් පෙරුම් කායන් කුඩු ටිකක් ඉල්ලලා නහයට දාන්නකෝ. ඒකත් බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් ස්වාමීන් වහන්සේ කකුල් රෝදපු වතුර ටිකක් ඔළුවට දාන්න එතකොට සනීප වෙනවා කියලා. ඉතින් පසු දින ස්වාමීන් වහන්සේ පින්ඩ පාත වැඩියා විස්තරේ මතක් කළා. ස්වාමීන් වහන්සේ දාන වළඳන අතරේදී වතුර භාජනයක් ගෙනල්ලා පා දෙකේ වතුර භාජනේ තියලා දෝවණය කරලා ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් ළමයාගේ ඔළුවට වත් කළා. ඒ මොහොතේ දේවතාවියත් අර ළමයා අතහැරලා ගිහිල්ලා ගල්ලිනේ දොරකඩ බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ එනතුරු. ස්වාමීන් වහන්සේ දාන වළඳලා අනුමෝදනා දේශනාව කරලා දෙතිස්කුණප භාවනා කමඨහන සත්ගායනා කරමින් බොහොම එකඟ සිතින් වැඩම කරනවා. ළඟට වැඩම කරාදී දේවතාවීකෝ මහා වෛද්‍යවරයෝ වම නවතින්න ඇතුල් වෙන්න එපා වෙද මහත්යවම නවතින්න කියලා කිව්වේ. ඒතර ස්වාමීන් වහන්සේව මං කවද්ද වෙදකම කළේ කියලා උන්වහන්සේම කල්පනා කළා. මම උපසම්පදා වූ දිනපටන් මේ දක්වාම එහෙම උපස්ථානයක් වෙදකමක් කාටරි කරලා තියද්දි කියලා බලනකොට එහෙම කළා නෑ. කවද්ද මං එහෙම කළේ කියලා මේ දේවතාවීකෝ වැඩි කල් යන්න ඕනේ. ඔබ වහන්සේ අදම ඔබවහන්සේගේ දායක පවුල දරුවෙක්ගේ අමනුෂ්‍ය දෘෂ්ටි නැතිකරන්න පාදෝවණය කර වතුර දුන්නා නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට බලවත් ප්‍රීතියක් ඇති වුණා. ඇයි තමන් වහන්සේගේ ජීවිතේ හරියට කළු සහල්ලට යතරම්වත් මේ වගේ වරදක් කළා නෑ, සීලය බේද කරගෙන නෑ, සීලය ගැන මේ මගේ දේවතාවිය උපවා මගේ මේ ජීවිතේ පිරිසුදු බව හොයනවා විමසලා තියෙනවා. මට චෝදනා කරන්න ක්‍රමයක් නැති තැන මේ වතුර ටිකක් දැම්මා කියන කාරණේ විතරයි ඇයට තියෙන්නේ හොයාගන්නට. ඒ තරම්ම මගේ සීලය පිරිසිදුවම රැක්කා නෙවෙද කියලා ස්වාමීන් වහන්සේට ප්‍රීති ප්‍රමෝදයක් හටගත්තා. ඒ හිටිවනම ස්වාමීන් වහන්සේ පියවරෙහිම ප්‍රීතිය ඇති වුණා. ඒ ප්‍රීති ප්‍රමෝදය මුල් කරගෙන සති සමාධි ඥාන ඇති වුණා. ඒ සමාධිය මුල් කරගෙන විදර්ශනා ඥාන පහළ වුණා. සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්ත සිව්පිරිසිඳ යාලාභීවම මේ ස්වාමීන් වහන්සේ පබ්බාර වාසී තිස්ස මහරහතන් වහන්සේ නමින් ප්‍රකට වුණා. අරිහත්ත්වයට පත් වෙලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මේ දේවතාවියට තමන් වහන්සේ පිරිසුදු සිල් තියෙන කෙනෙක්, මගේ තපස නිමල වී නිවහනද පිරිසිදුයි දෝෂණය නොකරම දැන් නික්ම යනු හොඳයි කියන මේ උදානිය පළ කරන දේවතාවීට මම නිර්මල සීල තියෙන කෙනෙක්, මගේ මේ සීලය අපිරිසුදු කරන්න උත්සාහ කළා, චෝදනාකුත් කළා, ඒ නිසා මා වසන තන නොවැසිය යුතුයි කියලා තමන් වහන්සේ වචනයක් ප්‍රකාශ කරන මොහොතෙම මේ දේවතාවියට ඉන්න බැරි වුණා. දරුවනු සමග මේ දේවතාවිය යන්න ගියා. රහතන් වහන්සේගේ අනුභවයේ මේ සීලය, ගුණය, නොයලීම ආදී අල්පේචතා ආදී ගුණධර්ම බලයෙන් උන්වහන්සේට දෙවරුන්ට පවා අනුකරන්න පුළුවන්. දෙවියන්ටවත් බය නැති, දෙවියන්ටවත් චෝදනා කරන්න බැරි තරමේ උතුම් ගුණයක තමයි මේ උතුම් ස්වාමීන් වහන්සේදා වැඩ සිටියේ. ඉතින් මේ සීලේ ආනුභාවයමයි ප්‍රකට වුණේ. තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙලා ඒ සතුටම ප්‍රීතියක් කරගෙන ඒ පාදක කරගෙන සමාධිය උපදවලා විදර්ශනා ඥාන සහිතව අරිහත්ත්වයට පත් වෙන්න පවා ස්වාමීන් වහන්සේට හේතු වුණේ නිකලල්ව පිරිසිදුව රැකගත්තා වූ ඒ උතුම් සීලයමයි. සීලය පාදක කරගෙන අරිහත්ත්වයට පත් වුණු පබ්බාර වාසී තිස්ස තෙරුන් වහන්සේ ඉතුරු වස් කාලයත් එහෙම ගත කරලා වස් තුන් මාසයේ අවසානයේ වස් පවාරණය කොට ඒ දායක පින්වතුන්ලටත් මතක් කරලා නැවත සවැත් නුවර දෙවුරම් මෙහෙරට වැඩම කළා. භාග්‍යවත් අරිහත් අසම සමදිපදෝත්තම බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න. ඒ කාලේ සිරිතක්ව තිබුණ වස් කාලයේ වස් සමාදන් වූ භාවනා කළ ලැබූ මාර්ගඵල බුදුරජාණන් වහන්සේට ළඟ ගිහින් සිරිපාමුල පූජා කළා, මතක් කළා, ප්‍රකාශ කළා සතුටු වෙන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලයි තමන් වහන්සේ ලැබූ දියුණුව ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ස්වාමීන් වහන්සේ තිහි වැඩම කළාම අනිත් ස්වාමීන් වහන්සේලා ඇහුවා කොහොමද ගිය ගමන සාර්ථක හොඳද කියලා. ඉතින් එතකොට අර ගල්ලෙනට ගිහිපු තැන ඉඳන් දිව්‍යාංගනාව කරපු දේවල් සියල්ලම ස්වාමීන් වහන්සේ මතක් කළා.
එතකොට ඔබ දිව්‍යාංගනාවට බයිනකොට ඔබට තරහක් ඇති වුණේ නැද්ද කියලා ස්වාමීන් වහන්සේලා එතකොට නෑ මට කිසි තරහක් ඇති වුණේ නෑ ඒ කාරණේ පුදුමයක් නිසා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේත් වැඩමවාගෙන ගින් කිව්වා මේ භික්ෂුව පුදුම දෙයක් කියනවා තරහ ගියේ නෑ කියලා කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒසේමයි මහණනි මාගේ මේ පුතණුවන් තරහ ගන්න කෙනෙක් නෙවෙයි කිසිම දෙයක් ඇලෙන්නේ නැති ඝණයා කෙරේ නොවැළෙන ගිහි පැවිදි කිසිවෙක් කෙරේ නොවැළෙන අල්පේචතා ගුණ ඇති ගීගේ වාසිර නොසුදුසු උතුම් රහතන් වහන්සේ කෙනෙක්ය බ්‍රාහ්මණේක කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ මේ මාතෘකා කරපු ගාථාව දේශනා කළා අසංසට්ටං ගහට්ටේ අනාගාරේහි චූබයං අනෝකසාරි මප්පිච්ඡං තමහං භූමි බ්‍රාහ්මණං අසංසට්ටං ගහට්ටේ ගිහි පිරිස සමග හෝ වේවා පැවිදි පිරිස සමග හෝ වේවා කිසිවෙකු සමග හෝ වේවා මෙලොවෙහි නොයලි වසන අනාගාරෙහි චූබයන් ගිහිගේ වාසයට සුදුසු නැති කැමති නැති අනෝකසාරි මප්පිච්ඡන් නොඑකාකාරයේ ඇලීම් වලින් දුර්වලා ආශා රහිතව ආශා අඩුවනවේ ආශා නැතිවම රහිතවම ආශා රහිතව ඒක් සීනාශ්‍රවයන් වහන්සේට තමහම් භූමි බ්‍රාහ්මණං මම බ්‍රාහ්මණයා කියලා කියනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රවණය කළ බොහෝ දෙනෙකුට සෝවාන් ආදී මඟඵල ලබා දුන් මේ ගාථා රත්නය ඉතා වටිනා අර්ථයක් මතුකට දෙනවා භික්ෂුන් වහන්සේ නමක ජීවිත විශේෂයෙන් පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ බයං කියන මේ පාඨය අපි ළඟදී දේශනාවක ධ්‍යාන ලැබුණා විද්‍යුත් මාධ්‍ය හරහා ඒ දේශකයන් වහන්සේ කියා දුන්නේ පින්පව් නැති බව රහත් ඵලයයි පින්පව් නැතිවීම රහත් ඵලය නම් පින්පව් නැති කරන්න අපි අදහදම උත්සාහ කළ යුතුයි අපි අහලා තියෙනවා සබ්බ පාපසකරණ කුසලස්ස උපසම්පදා එතකොට මේ දේශකයන් වහන්සේ මෙතෙන්දී යම් වැරදි අර්ථයක් මෙහෙට ලබා දෙනවා මොකද්ද වැරදි අර්ථය රහත් වෙන්නේ පින්පව් නැතිවන පින්පව් නැති කිරීමෙන් නම් මේ පුතර්ජන කෙනා පවා පිනක් නැති කරන්න ඕනේ පවක් නැති කරන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ යෝජනා කරනවා පින් කරන්න එපාය කියලා. එතකොට අපිට සැකයක් ඇති වෙනවා. හිතන්න දෙයක් තියෙනවා. පින් නොකර කොහොමද එහෙනම් නිවන් දකින්නේ? පාගිනක තේරෙනවා. මේ පින නොකර ඉඳීම යහපතක්ද කියන එක අපි නුවණින් සලකන්න නඩෝන ඒ නිසා මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අතර නෑර දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා විරිය සාන්ති අදිෂ්ඨාන මෙත්තා උපේක්ඛා ආදී දසපාරමී පිරුවා ශ්‍රද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩුවා දාන සීල භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියා සිද්ධ කළා ඒවා අතර නෑර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා සසරදී පුරුදු කරගෙන අවිල්ලයි ඒ උතුම් බුදු බව පසේ බුදු බව මහරහත් භාවයට පත් වෙලා කෙලෙස් නැති කළේ ඒ කෙලෙස් නැති කරපු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අතින් පිනක්වත් පවක්වත් සිද්ධ වෙන්නේ නැහැ පව කොහොමවත් සිද්ධ වෙන්නේ නැහැ පින සිද්ධ වෙනවා පින කියන එක හැබැයි සදහන් වෙන රහතන් වහන්සේට ක්‍රියාසිත වශයෙන් ක්‍රියාසිත භාවයට පත් වෙනවා සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත වශයෙන් අභිධර්මයේ සඳහන් වෙන හොඳම කුසල් සිත ඒ සිතම රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට ක්‍රියාසිතක් වෙනවා හේතුව තණ්හාව ශේකර නිසා විද්‍යාව නැති නිසා පිනක් නොව ක්‍රියාවක් ඒ නිසා පින නැහැ කියනවා පවක් නැහැ කියන නිසා පිනයි පව ශේකරපු නැති කරපු තුමා රහතන් වහන්සේ එතෙන්ට රහත් වුණාට පස්සේ තමයි ඔය පුඤ්ඤ පාප පහිනස්ස කියන වචනේ යෙදෙන්නේ රහතන් වහන්සේගෙන් මෙහාට පුඤ්ඤ පාප පහිනස්ස කියන්නේ නැහැ සෝවාන් ආරයන් වහන්සේ පවා සකදාගාම යනාගාම ආරයන් වහන්සේලා පවා දානාදී පින්කම් කරනව රහත් වෙන තුරුම රහත් මාර්ගක්ෂණේ තමයි මේ පින්පව් නසාදමන්නේ පින් කරන ශක්තිය පව කරන ශක්තිය දෙකම නැහැ අසර භවයේ පවතින කර්ම නැහැ අතීතයේ කරපු කර්ම වල කුසල් විපාකත් අකුසල් විපාකත් පිරිනිවන් පාන අවසාන මොහොත දක්වා විඳිනවා අපේ භාග්‍යවතුන් වහන්සේටත් අපි දැන් අහලා තියෙනවා බුද්ධාපදානේ අපදාන පාළි අපදාන අට කතාවෙත් දොළොස් ආකාරයකින් අකුසල් විපාක ශේෂ විපාක ලැබුණ බව දුෂ්කර ක්‍රියා කරන සිදුවීම ගලක් පෙරලීම චින්චමාන විකාවගේ චෝදනා සුන්දරී පරිබ්‍රාජිකාවගේ චෝදනා ආදී වශයෙන් සඳහන් අපි ගොඩාක් වෙලාවට හිතන්නේ අකුසල් විපාක ගැන විතරයි රහතන් වහන්සේලගේ නමුත් හිතන්න බුදුරජාණන් වහන්සේට කොච්චර කුසල් විපාක ලැබුණද
දේවරම්මේ ලැබුණා පූර්වාරාමයේ ලැබුණා දිවි බඹුන්ගේ පූජා ලැබුණා ගංගාරෝහණ පූජා ලැබුණා දේවාරෝහණ පූජා ලැබුණා අද පවා බුද්ධ පූජා ආදී අප්‍රමාණ ලබන්නේ තමන් වහන්සේ අනන්ත සසරේ පිරූ දාන පාරමිතාවේ බලයෙන්මයි නම් මේ දාන පාරමිතාවේ ආනිසංස දස පාරමිතාවේ ආනිසංස තාම ලැබෙන ඒ කියන්නේ අතීත කර්ම විපාක ජීවත් වෙන තුරා අවසන් මොහොත දක්වාම ලැබෙනවා පිරිනිවන් පානශනේදී පින් පව් දෙකම අහෝසි කර්ම බවට लौकिक भावना समत भावना නමුත් ඒක අපගේ අදහසක් නෙවෙයි ඒ පුද්ගලික මතයක් ඒ දේශකයන් වහන්සේ ඒක බැහැර කළ යුතුයි හේතුව එසේ දන්න දුන්නොත් එක දෙයක් තමයි දේශකයන් වහන්සේට දැන් ඔය කියන දේ මිනිස්සු පිළිපැද්දොත් දේශකයන් වහන්සේටවත් දාන නැති වෙයි. ඒතර උන්වහන්සේ බඩගින්න ඉන්න වෙනවා. එතකොට තමයි මතක් වෙන අනේ මම මේ කිව්ව එක වැරදි නේද? මටත් දැන් දාන ලැබෙන්නේ නැහැ නේද කියලා මතක් වෙනවා එතකොට. ඒ නිසා ඒක හරි කතාවක් නොවේ. ලෝක චාරිත්‍ය ලෝක ධර්මයේ පවත්වන්න බැරි වෙනවා. තව පිරිසකට ලැබෙන ලාභයේ නැති වෙලච්චනවා එක පැත්ත. එහෙම නැත්නම් ඒ දාන පාරමිතාව පිරීම අරිහත් ඵලය දක්වාම අපට හේතු වෙන නිසා පින හේතු වෙන නිසා පාරමිතාව හේතු වෙන නිසා භාග්‍යතුන් වහන්සේ මේ ධම්මපද පාළියේම ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම් මෙසේ උපන් මිනිසා විසින් බොහෝ පින් කල යුතුයි පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා තේ සම්පුනප්පුනං තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ පින් කල යුතුයි කල පින් නැවත නැවත සිහි කල යුතුයි පින වැඩි වීමෙන් උතුම් සපේවන අමා නිවන් සුවයටම පත් වෙනවා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එතකොට මෙහෙම විස්තර කරොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පවා පටහැනි වෙනවා. එතකොට එක තැනක භාග්‍යතුන් වහන්සේ පින කරන්න වැඩිව කරන්න වැඩිපුර කරන්න කියලා වරණා කරද්දී අපට කියන්න බෑ පිනේපාය කියලා. සවිදර්ශනාවට නැමුණු ගැඹුරු ධර්මයේ නැවුණු සමහර ගිහි පැවිදියයි කල්පනා කරන පින් කළා හරියන්නේ නැහැ. අපි විදර්ශනා භාවනාවේ පමණක් මේ දෙනවා කියන අන්තගාමීත්වය ඇති වෙනවා. ඒ අන්තගාමීත්වය හොඳ දෙයක් නෙවෙයි. අපි විදර්ශනා කළ යුතුයි. හැබැයි පිනට ගරිහාන කළ යුතුයි. පිනෙහිද පිහිට පිළසරණ පැති යුතුයි. මොකද ඔබල දැන් විදර්ශනා ඥාන වැඩෙනවා නම් වැඩෙන්නේ ඔබ පෙර කරපු දාන සීල භාවනාදී පාරමී ධර්ම කුසල ධර්ම වල අනුභවයෙන් දාන සීල නික්කම්ම පාරමී වල අනුභවයෙන් පිරු සත්‍තිස් බෝධිපාශික ධර්ම වැඩු බැවින් ඒ නිසා ඒ බව ඒ කාරණේ අමතක කරන්න එපා. ඒ වගේම ලෞතුරා බුදු පසේ බුදු මහරහත් තුන්තරා බෝධියේ නිවන් දකින අවතුමන් කෙරෙහි ලඝු කොට සැහැල්ලු කොට හිතන අවස්ථාව අපිට පේනවා. එහෙම හිතන්නත් එපා. හේතුව දීපංකර පාදමූලයේ ලෞතුරා බුදු බව පිණිසිත ප්‍රාර්ථනා නොකොට අපේ බෝසාන් වහන්සේත් අදාදම නිවන් දකින කල්පනාවෙන් එදා තීරණය කළා නම් අතරපද ගාතාවක් කහලා රහත් වෙලා එතන නිවෙන්නට අද එනම් ගෞතම බුද්ධ ශාසනය අද විදසුන් වඩන්න අපිට ලැබෙන්නේ නැහැ. අපි මේ විදසුන් ලබන් වඩන්නේ සතිය පිහිටවන්නේ සතිපට්ඨානෙ වඩන්නේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සසර ගමනේ පාරමී පුරාගෙන පැමිණ නිසා. එවැනි උතුමන් අනාගතයේ ලෞතුරා බුදු වෙන්නට අද පෙරම් පුරණ වෙන්න පුළුවන්. ඒ කාරණේ ගැනත් අපි උපේක්ෂක වෙන්න ඕන සතුට වෙන්න ඕනේ අනුමෝදන් වෙන්න ඕනේ තවත් අසංක ගණන් සත්ත්ව පිරිසකට පිහිට වෙන්නයි මේ සත්වය වීර කරන්නේ. ඒක ප්‍රශංසා කළ යුතු දෙයක්. අපිට අද මේ දුක වැටහිලා අපි මෙතන නිවෙන්න ප්‍රාර්ථනා කරන එක බොහොම හොඳයි. ඒ කාරණේ අපි බොහොම අහිංසකව පාඩුවේ කරගෙන යමු. අර ඒ විදිය උතුම් ප්‍රාර්ථනා ඇති බෝසතුතුමන් ගැනත් අපි සතුටු වෙමු. එතකොට දෙපැත්තම සම්බර වෙනවා. සුවසේම අපේ බෝධියට අපේ අවබෝධයට හේතු වෙලා මේ ජීවිතේම විදර්ශනා ඥාන දියුණු කරගෙන සෝවාන් ආදී මඟපල ලබන්න අපිට ඒකත් හේතුවක් වෙනවා නැත්නම් ගැටීමක් වෙනවා. දැන් ගැටෙන්නේ බා පින සමග. මොකද පින තමයි සියලු කාරණයන් මුදුන්පත් කර දෙන්නේ. සියලු සැපය ලබා දෙන්නේ පින සුකස්සේතං අදිවචනං යදිදං පුඤ්ඤං. පින කියන්නේ සැපයට කියන තවත් සමාන නමක්. සැප ලැබෙනවන ඒට හේතුව පිනමයි. පින නිසාමයි සැප ලැබුණේ. නං ලෞකික ලෝකෝත්තර මෙනිවන් සුව දක්වාම හැම සැපයකටම මුල පින. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මුලින්ම දාන පාරමිතාව වර්ණනා කළේ. සබුදු පසේ බුදු මහරහතුන් වහන්සේට ආර්ය මහා සංඝරත්නයට දුගී මගී ආචකයන්ට ගුණේ පිහිට සීලේ පිහිට දන් දිය යුතුමයි.
තම තමාගේ සීලයන්ගේ පීඨා සීල රැකී යුතුමයි. එයින් සසර ගමනේ ප්‍රසන්න වෙනවා, නිරෝගීමත් ජීවිත ලැබෙනවා, වාසනාවන්ත ජීවිත ලැබෙනවා, සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කළොත්. භාවනා වැඩි යුතුමයි, භාවනා වැඩිමෙන් ප්‍රඥාවන්ත ජීවිත ලැබෙන, ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සසර ගමනේදී ඒ ප්‍රඥාවම ලබනවා. මේ විදර්ශනාව සමෘද්ධ වෙන්න මාර්ගඵල ලබන්න අනුග්‍රහිත පහකින් අනුග්‍රහ කළ යුතුයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පංච අනුග්‍රහිතේ. ඒ අනුග්‍රහිත පහ නම් සීල අනුග්‍රහිතේ, සුත අනුග්‍රහිතේ, සාකච්ඡා අනුග්‍රහිතේ, සමත අනුග්‍රහිතේ, විපස්සනා අනුග්‍රහිතය. අපි දැන් මේක තේරුම් ගන්නවා. විපස්සනා වැඩෙන්න මෙන්න මේ ටික අපි පුරුදු කරන්නට ඕන. පළවෙනි කාරණේ සීල අනුග්‍රහිතේ. Taman රකින්නේ පන්සිල්ද? ඒ සීලේ මැනවින් රකින්නවා. සිල්පද බින්දන බින්දෙන් නැත්තේ නෑ. ඒ බින්දන වෙලාවේ විඳුණු බව දැනගෙන නැවර සංවර වෙන්න තමන්ට සිහිය තියෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමන්න තමන් වහන්සේට ඇවැත් දේශනා කර ගනිමින් මානත් කර්ම අබ්බාහන කර්ම කරගෙන පිරිසුදු කර ගනිමින් නැවත නැවත සංවරේ පිහිටනවා. සාමද සීලේ නැවත නැවත සමාදන් වෙමින් සංවරේ පිහිටනවා. මෙන්න මේ සීලේ පරිපූර්ණ වීම සීල අනුග්‍රහිත විදර්ශනාවට අනුග්‍රහයක් වෙනවා. සීලේ පරිපූර්ණ වීම සීලේ අඩුවක් වුණත් විදර්ශනාවට බාධා වෙනවා. විදර්ශනා ඥාන වැඩින්නේ අවබෝධ වෙන්නේ. ඒ නිසා විදර්ශනා වඩන්න පෙර අපි මේ සීල අනුග්‍රහිතෙන් අනුග්‍රහ කරන්නට ඕනේ හිතට. සීලේ පරිපූර්ණ කරගමු. දෙවනියට සුත අනුග්‍රහිතේ. සම්මාදිටි සූත්‍ර, ආකංකේ සූත්‍ර, ශුඤ්‍යත සූත්‍ර ආදී බොහෝ ගම්භීර දේශනා මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා. එවැනි දේශනා සංයුත්ත නිකා, අංගුත්තර නිකා, දීඝ නිකා ආදී තියෙන සතිපට්ඨාන සූත්‍ර ආදී නොයෙක් සූත්‍ර වෙන්කල කියන්න බෑ. සූත්‍ර ධර්ම ධර්මදේශනා විශේෂයෙන් ශ්‍රද්ධාව ඇති වෙන දේශනා වුණත් අහන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ගුණ ගැන, ශ්‍රාවකතුමන් වහන්සේලාගේ චරිත ගැන අහලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒක ඒ වැඩිම තමන්ට භාවනාවට උදව්වක් මිස බාධාවක් වෙන්නේ නැහැ. මොකද ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන විදිහ ධර්ම දේශනා අහනවන එකට කියන සුත අනුග්‍රහිතේ. භාවනාවට අදාළ ගම්භීර දේශනා අහන්න ලැබෙනවා. ඒ දේශනා අහන්නට ඕනේ. ස්කන්ධ ධාතු ආයතන ගැන විස්තර වන විභාග වන දේශනා අහනවා. ඒ විශේෂ විදර්ශනා වඩන යෝගීන්ට නම් ඒ තැන්වලදී විදර්ශනාවටම පක්ෂ වූ උත්සාහ ඇති කර දෙන සතිපට්ඨානය පිළිබඳ දේශනා දේශකයන් වහන්සේලා සිදු කරනවා. එවැනි භාවනා වැඩසටහන්වලදී අන්නේ සුත අනුග්‍රහිතයෙන් අනුග්‍රහිත වෙනවා. ඒ අනුග්‍රහය ලැබෙනකොට එතනත් උනරුවක් වෙනවා, පොහොරක් වෙනවා මේ විදර්ශනා ඥාන උපදවන්නට. තුන්වෙනි අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිත. මේ ධර්ම සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන් ගම්භීර ධර්ම සාකච්ඡා කරනවා, සතිපට්ඨානයට සම්බන්ධ දේ සාකච්ඡා කරනවා, විපස්සනාවට සම්බන්ධ දේ සාකච්ඡා කරනවා. විශේෂයෙන් මෙතන කියන්නේ කර්මස්ථානාචාර්යන් වහන්සේ වෙත ගිහිල්ලා තමන් වැඩූ භාවනා මාර්ගය කියලා ඒ අඩුපාඩු දියුණු කරගත යුතු තැන් අසා විමසා දැන ගැනීමම සාකච්ඡා අනුග්‍රහිතේ වශයෙන් අපේ ආචාර්යන් වහන්සේලා අපට විස්තර කර දෙනවා. ඒ ධර්මානුකූලව ගත්තොත් මේ ධර්ම සාකච්ඡාවත් ගැනනවා. හැබැයි භාවනා කරන කෙනෙක් නම් තමන්ගේ භාවනාවේ දියුණුව පිරිහීම පිළිබඳ වාර්තා කරන්නට උනේ කර්මස්ථානාචාර්යයන් වහන්සේට. ඒ කර්මස්ථානාචාර්ය උත්තමයන් වහන්සේලා ඒ අඩුපාඩු සකසා දීමයි මේ අනුග්‍රහිතදී කරන්නේ. ඒ අනුග්‍රහය ලැබෙනකොට, ඒ පොහොර ලැබෙනකොට තව තවත් මේ විදර්ශනා ඥාන දියුණු වෙනවා. එසේ භාවනා මාර්ගය යන වෙලාවේ අපි දැන් කලින් මතක් කළා ගිය වාරේ ආස්වාස ප්‍රස්වාස ගැන, පිම්බීම හැකිලිම ගැන, සිහිය පිහිටුවාගෙන හැම දෙයකම වර්තමාන ෂණයේ ඉඳගෙන ශබ්ද ආදී ආරම්මන, අතීත ආරම්මන, අනාගත ආරම්මන, ඕනෑම අරමුණක් සිහියෙන් දකිමින් නැවත නැවත මේ අරමුණේ පිහිටනකොට සමාධියෙන් අනුග්‍රහිත වෙනවා. සමත අනුග්‍රහිතය කියන්නේ මේ හිත එක්තැන් වෙන, එකඟ වෙනවා. එකඟ වීමෙන් බොහොම සාන්ති භාවයක්, සුවපත් භාවයක් සිතේ ඇති වෙනවා. ඒ නිසා බොහෝ වෙලාවක් තමන්ට භාවනා මාර්ගය වඩන්නට වාඩි වෙලා ඉන්නට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ අනුග්‍රහිතය ලැබුණාම. මේ අනුග්‍රහිතය ලැබෙන අතුරු හිත විසිරලා යනවා. නොයෙක් නොයෙක් තැන්වලට හිත ගමන් කරනවා, ආරම්මණ ගන්නවා. ඒ ආරම්මණ ගැනීම නිසා පීඩාවක් වගේ දැනෙනවා. ඒ පීඩාව දුරු වෙනවා හිත එක්තැන් වුණා. ආලෝක සංඥා වශයෙන් හොයවිල්ලා හිත එක්තැන් කරලා දීලා එතන ආස්වාස ප්‍රස්වාස අරමුණ ගත්තේ එහිම රැඳෙන ගතියක් තියෙනවා. ඒ රැඳෙන ගතියට කියනවා සමාධි අනුග්‍රහිතේ නැත්තම් සමත අනුග්‍රහිත. ඒ අනුග්‍රහිත ලැබුණට පස්සේ බොහොම ශාන්තව තමන්ට මේ වර්තමාන ෂණය දිහා බලන් ඉන්න පුළුවන්. කය දිහා බලන් ඉන්න පුළුවන්, සිත දිහා බලන්න පුළුවන්, හිත රීතේනේ මොනවාද කියලා දකින්න පුළුවන්කම ලැබෙනවා. එසේම ලැබෙන ඕනම බාහිර ආරම්මණයක්, සද්දයක්, විශාල සද්දයක් වුණත් භාවනාවට බාධාක් වෙන්නේ නැහැ.
ඒ හැම අරමුණක්ම විපස්සනා කරන විශේෂයෙන් දකින්න ලැබෙනවා සතියෙන් දකින්නවා සතිමා විනීය ලෝකේ අභිච්ඡා දෝමනස්සං සිහිය පිහිටුවාගෙන මේ ලෝකේ සෑම අරමුණක්ම දැඩි ලෝභයෙන් හෝ ගැටීමෙන් නොගෙන බොහොම සිහියෙන් අරමුණක් වශයෙන් පමණක් දකින්නවා ශබ්දයක් වශයෙන් දකින්නවා රූපයක් වශයෙන් දකින්නවා ගන්ධයක් වශයෙන් දකින්නවා රසයක් වශයෙන් දකින්නවා පහසක් වශයෙන් දකින්නවා සිතුවිල්ලක් වශයෙන් දකින්නවා වේදනාවක් වශයෙන් දකින්න එහෙනම් මේ තුලම කායානුපස්සනාව තුලම වේදනාව දකින්න වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව වශයෙන් සිත දකින්න රාගසිත ද්වේෂසිත මෝහසිත රාග නැතිසිත ද්වේෂ නැතිසිත මෝහ නැතිසිත දකින්න ඒ චිත්තානුපස්සනාවත් මේ තුලම වැඩෙනවා එතනම ධම්මානුපස්සනාව වැඩෙනවා තීන මිද්දේ කාමච්ඡන්ද ව්‍යාපාද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ දකින්න ආයතන හයෙන් අරමුණනකොට ඒක මානසිකාර කරනවා සිහියෙන් දකිනවා විමසනවා ස්කන්ධ පහගෙන තමන්ට දකින්න ලැබෙන රූපස්කන්ධයේ ස්වභාවය රූපය පිළිබඳ දකිනවා කය දිහා බලන් ඉන්නකොට කින සංඥා සංකාර හැඳින ගැනීම දැන ගැනීම චේතනා පහළවීම මේ සියල්ලම මානසිකාර වෙනවා කිසිම දෙයක් නැති බව දැනෙනවා හිසේ කැක්කුම් බරගති දැනෙනවා කයේ වේදනා දැනෙනවා ආස්වාදය කිසිම තැනක කැළම නැති බව අවබෝධ වෙනවා එන අය දැකීමම දුක්ඛ සත්‍ය දැකීම ඒ දුකට හේතුව මේ කෙරී තණ්හාවක් ඇති කරගත්තු නිසා භවේ ඒ තණ්හා ස්නේහය නිසා ඒ තණ්හාවම මුල් කරගත්ත දුකට දුකට මුල වුණා තණ්හා ඒ බව දැනගන්න ලැබෙනවා ඒ දුක නැති තැන නම් මේ තණ්හා නැති තැන කිසිත් නැති තැන භාවනා මාර්ග යන වෙලාවේදී මේ ආස්වාස ප්‍රස්වාස නොදෙනියනවා පිම්බීම හැකිලිම නොදෙනියනවා කය නොදෙනියනවා කිසිත් නොදෙනියනවා ශුන්‍ය භාවයටම කයසිතපත් වෙනවා හයක් නැති වගේ පාවෙනවා වගේ සැහැල්ලු ගතිය කිසිත් නැති ගතියක් දැනෙනවා ඒක තමයි මේ සියලු අරමුණු වල සංසිඳීම ඉතින් මේ සංසිඳීම ගැන අපේ ආචාර්යන් වහන්සේලා කියා දෙන එක ක්ෂණයක් හරි සංසිඳුණා නම් එතන නිවන තියෙනවා ඒකට කියන තදංග නිබ්බාණය ඒ මොහොතේ නිවන් දැකීම එක ක්ෂණයයි තියෙන්නේ ඒක දිගටම පවතින නිවනක් නෙවෙයි නිවන කියලා කියන රාග ද්වේෂ මොහ නැති බව ක්ෂණයක් හෝ අර ආරම්මණීත පිහිටියා නම් සමාධිමත් වුණා නම් එතන රාග ද්වේෂ මොහ නැහැ ඒ නිසා එතන නිවුණා වගේ තමයි ඒ නිසායි අර ශනික නිවන කියලා එකට කියන්නේ ඒ වගේම ධානය ලැබුව කෙනාට තදංග වශයෙන් ප්‍රහාණය වුණා එක ක්ෂණයකදී ඊළඟට විස්කම්මන වශයෙන් යටපත් කරගෙන ඉන්න කාලයකට ඒ පැය ගානකටම කෙලෙස් ඇති වෙන්නේ නැති නිසා එතන නිවන තියනවා වගේ හැබැයි ඒකතාවකාලික ඇත්තම නිවන කියලා කියන්නේ කොතනද මේ සියලුම සංස්කාර ගෙවි ගිය තැන සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සමතේටපත් වන තැන කාය සංඛාර ආස්වාස පස්වාස විතක්ක විචාර වචී සංඛාර වේදනා සංඥා මනෝ සංඛාර ගෙවි ගිය තැන ඒ සියලුම නැති වුණු තැන අරියත් ඵලයෙන් නිවන් සුව සාක්ෂාත් කළා කියලා කියන්නේ එතෙක් පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵලවලදී ඒ මට්ටමේ සංඛාර ගෙවි යනවා ඒ බව තමන්ටම දැනගන්න ලැබෙනවා ඒ බව මානසිකාර කරන්න ප්‍රත්‍යක්ෂා ඥාන තුලින් පුළුවන් වෙනවා අර මාර්ගඵල සමාපatti වල සම්වදෙමින් සෝතාපන්න ඵල සමාපattiට සම්වදෙමින් අදිෂ්ඨාන කර කර තමන්ට ලැබුණේ සෝවාන් ඵලයේද නැත්තම් මුලාවක දින්නේ කියලා පරික්ෂා කර ගැනීම යෝගාවචරයාටම බාරදෙය. තමා තුලින්ම තමා දකින්න තියෙන කාටවත් මේක අරන් දෙන්නවත්, පෙන්වා දෙන්නවත්, විමසා දෙන්නවත් බෑ. කර්මස්ථාන ආචාර්යන් වහන්සේ කරන්නේ ඒ සඳහා සාකච්ඡා අනුග්‍රහිතයෙන් උදෙතද ගන්නවනවා, උත්සාහ කරනවා, මාර්ගය කියා දෙනවා, මෙසේ කළ යුතුයි, මෙසේ යා යුතුයි කියලා. හැබැයි තමා තුලින් තමාම දකින්න ඕන එකක් ඕපනයිකයි මේ ධර්මය. සෝපනායනයකට තමා වෙත දකින්නට තමා තුලින් තමාව දකින්න මේ හිත දැකගත් දවසේ කය යථා ස්වභාවය දැකගත් දවසේ මේ රූප කලාප පණුවන් නලියනවා වගේ සමහර අය කියනවා අහස දිහා බලම අහසේ පණුවන් නලියනවා පේනවායි කියලා. ඒ කියන්නේ ඒ තරමට හිත මුදු වෙලා අර විදියට සිහිය පිහිටුවගෙන සෑම ඉරියව්වකම ක්‍රියාවක්ම සතියෙන් කරගෙන සක්මන සතියෙන් කරගෙන පරියංක සතියෙන් ඉන්නකොට මේවා ඉබේටම එනවා. ඉතින් බලෙන් ගන්න බෑ. එතකොට තමන්ටම දකින්න ලැබෙන මේ කය ඇතුළේ නලියනවා, කය ඇතුළේ වෙනස් වීම වෙනවා. ඒ වගේම එළිය අහස දිහා බලම අහසෙත් මේ රූප කලාප නලියනවා. එහෙනම් මුළු හැමතැනම රූප කලාප වල භංගයේ බිඳී යාම, ඇතිවීම නැතිවීම, උදයබ්බේ භංගයේ බිඳී යාම කියන මේ සියල්ල පිළිගනෝ මේ සතිය පිහිටවාගෙන කය දිහා සිත දිහා හොඳ සිහියෙන් හොඳ මානසිකාරය සතිමත් බවින් සිහිනුවණින් සම්පජානකාරී වෙන්න වෙලාවේ සම්මසනේ ඥානෙ
ඉරපෙර නාම රූප පරිච්ඡේද වශයෙන් හිත එකක්ය කය එකක්ය කියලා වෙන් කර ගැනීම ශක්තිය යෝගාවචරයට ලැබෙනවා. සිත වෙනමත් පේනවා කය වෙනමත් පේනවා. මේ දෙක දැක්කට පස්සේ මේ අනිත්‍ය වශයෙන් මේ නාම රූප දෙක සම්මර්ෂණය කර ගන්න ලැබෙන සම්මසනේ ඥානය. තවදුරටත් ජනකට රූප කලාප ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. උත්පාද පිටිබංග වශයෙන් උදේ වේ කියලා මෙතෙන්දි කියනවා ඇති වෙනවා නැති වෙනවා. රූපේ ඇති වෙනවා නැති වෙනවා සිත කෝටි ප්‍රකෝටි වාරේ තත්පරයකදී ඇති වෙනවා නැති වෙනවා. මේ වචනයෙන් කියනක නෙවෙයි තමන්ම අත්දකිනවා ඒ ශ්‍රණියේදී බොහොම ශාන්තව ඒක අත්දකින ලැබෙන දෙයක්. ඉතින් එතෙන්ට යන වීරය ඇති වෙන්නට අපි මේ කරුණ කාරණා කියන්නේ. හැබැයි හිතින් මවාගෙන බැලුවට වැඩක් වෙන්නේ නැහැ. සමහර අය භාවනා කරන ඇස අනිත්‍යයි. රූපය අනිත්‍යයි. චක්කු විඥාන අනිත්‍යයි. මේක වචන මෙතිරීමක් පමණයි. මේක සමතයකට වැටෙන මොකද වචන ටිකනේ මෙයා සත්‍යයනා කරන්න මානසිකාර කරන වචන නෙවෙයි සත්‍යයනා කරන්න ඕන. අර සිහියෙන් ඉන්නකොට ඇසර රූප පේනකොට එයා දකින මේ රූපේනවා යනවා. කනට ශබ්ද එනකොට එයා හොඳට බලන් ඉන්නවා ශබ්ද එනවා ගොරෝසු එනවා සියුම්ම නැති වෙලා යනවා. නහයට ගඳ සුවඳ කෙනක අප මානසිකාර කරන්න ඕනේ. ආවොත් දැනගන්නවා නාසයට ඒ ගඳ සුවඳ ආවා ගියා නැති වුණා. දිවට රසයක් දැනනකොට ආහාර ගන්නකොට විතරක් මානසිකාර කරනවා මේ රසයේ ඇති වෙනවා නැති වෙනවා. කයට කටුක වේදනාවක් කකුලේ දන හිස්වල පාදේ රිදීම් කොන් දෙකක්කුම් භාවනාවේදී ඇති වෙනවා. එතකොට දකින්න පුළුවන් මේ කයේ ස්පර්ශය. ඒකත් ඒ ගොරෝසු වෙනවා ටිකක් තියෙනවා පස්සේ නැති වෙලා යනවා. නැත්නම් ඉරියව මාරු කරද්දී පවා ඒ වේදනාව නැති වෙලා යනවා. සෝ පහසක් කයට දැනෙනවන ඒක පවා ඇති වෙනවා පවතිලා තියෙනවා නැති වෙලා. එහෙනම් මේ වෙන දේ පමණක් මානසිකාර කරන එක දැනගන්න එක තමයි මේ සතිපට්ඨානේ භාග්‍යතුන් වහන්සේගේ මේ විදර්ශනා මාර්ගයේ නිවන් මඟ කියන්නේ. එහෙම නැතු වචන ටිකක් සත්‍යඥානා කරන එක නේ වචන දේශනාවේ තියෙන්නේ ඇස අනිත්‍යයි කියලා දකින්න කියලා තියෙන්නේ ඒ දැනගන්නටයි. සුතමේ ඥාන වශයෙන් උගන්වලා තියෙන අපිට මොකද භාවනා කරලා පෙන්වන්න බෑනි භාග්‍යතුන් වහන්සේට. උන්වහන්සේ ඒක වෙන්න ඕනේ කොහොමද? එහෙනම් සති සමාධි ඥාන තුලදී දකින්න ඕනේ ඇසට රූපේ එනවනම් දැනගන්න. කනට ශබ්ද එනවනම් දැනගන්න. නාසයට ගඳ සුවඳ එනවනම් දැනගන්න. ඒ ඒ තැන ඒ ඒ ආරම්මණය දැනගෙන ඒ පිළිබඳ දැනුවත් වෙන්න. බලෙන් එන්න කලින් හිතන්න එපා. කලින් ආයුධ ලෑස්ති කරගෙන ඉන්න යුද්ධයට යන්න. සතුරා එනකොට පහර දෙන්න. එන්න කලින් පහර දෙන්න ගත්තොත් නිකම් වෙහෙසට පත් ලැබගෙන වැටෙනයි. හතුරා එන්නත් කලින් ගහලි කර. එනේන හතුරාට ඒ ඒතන පහර දෙමින් සතුරා පරාද කිරීමයි විපස්සනාව කියලා කියන්නේ. නම් මනවින්නේ ඒ ආරම්මණ දකින්න, දිවට රස එනකොට ඒක දැනගන්න, කයට පහසක් එනකොට ඒක දැනගන්න, සිතට අතීත ආරම්මණ, අනාගත ආරම්මණ, නොඑක් ආරම්මණ එනකොට ඒක දැනගන්න. දැනගෙන පිරිසිදුනට ඒ ආරම්මණය, ඒ ස්වභාවය මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා උදේ වය ඥානය. ඊළඟට ඒ උදේවය දකින ශ්‍රාවකය යෝගාවචරය තවදුරටත් බලාගෙන ඉන්න මොකද වෙන්නේ මේ සංකාර. ඒ වාර පණුව නලියන වගේ දැනෙච්ච දේවල් තනිකරම නැතිවීම ගොඩක් වශයෙන්, බංග ගොඩක් වශයෙන් පේනවා. නැතිවිවි නැතිවිවි යන වාෂ්පවි යන කුඩ්වවි යන මේ කයපව නැති වෙලා යනවා වගේ දැනෙනවා පෙනෙනවා. අනේශනේ කර්මස්ථානාචාරන් වහන්සේ විස්තර කරනවා ඒ බංග ඥානය වශයෙන්. සියල්ල බිඳී යා. බය වෙන්න හොඳ නැහැ. මගේ කය වාෂ්ප වුණා. මගේ කය බිඳී ගියා. මන් දැන් නැති වුණා. මමයා නැති වුණා. දැන් කවුරුත් නැහැ. මමයා නැතිවීම අපි සතුටු වෙන්න ඕන කාරණයක්. දුක් වෙන්න ඕන කාරණයක්. දැන් අපිට පුරුදු වෙලා තියෙන මොනව හරි තියෙනවා නම් හරි සතුටුයි. සින්දුවක් අත් ඇහෙනවා නම් සතුටුයි. බල බලින රූපයක් අත් තියෙනවා නම් සතුටුයි. ගඳක් සුවඳක්වත් නැහනේ. මුකුත් නැහනේ. නැත්නම් චුවින්ගම් එකක් හරි තියෙනවා නම් හපහප ඉන්න. මුකුත් නැතුව කොහොමද ඉන්නේ? ආන්න ඒ නිසා අපිට මේ සාමාන්‍ය ජනතාවට කිසිත් නැතුව ඉන්නවා කියන එක හරිම අමාරු දෙයක්. නව මේ නිවන ස්වභාවය තමයි කිසිත් නැතුව ඉන්න ඕනේ. කිසිත් නැති ස්වභාවයක්. නැති වෙලා යාම කියන එක සතුටු වෙන්නේ අභිනන්දනය කරන්නේ ප්‍රඥාවන්තය විතරයි. ප්‍රඥාවන්තය දකින්න නැති තරමට හොඳයි. ඔය රූප නැති තරමට හොඳයි. ඔය ශබ්ද නැති තරමට හොඳයි. ගඳ සුවඳ නැති තරමට හොඳයි. මොකද දැන් ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා බංග ඥානයේදී තියෙන්නේ කිසිවක් නැති තැනක්. එහෙනම් කිසිවක් නැති බවම ප්‍රකට වෙනකොටම එයා දකින්න මේ ආදීන වේ. සසර ආදීනව පෙනෙන. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පහසින් අපිව මායාවට පත් කළ මුලා කළ මේ සසරට දමල මේ සසර ගමනේ තව තවත් මුලා වී යන්න අවශ්‍ය කටයුතු තමයි සම්පාදනය කරලා දීලා තියෙන්නේ. නමුත් අපිට පෙනී යනවා දැන් මේ දේවල් නැති වුණාය කියලා කියන්නේම මොනතරම් සැපයක්ද සුවයක්ද සංසිඳීමක්ද? කිසිත් නැති බවමයි නිවනේ තියෙන සුවය. ඒ කිසිත් නැති බවට සාමාන්‍ය ජනතාව බයයි. භාවනා වඩනකොට පිරිස් මැද්දින්දගෙන භාවනා කරන වැඩසටහන්වලදී සමහර අය ලියලා පෙන්නනවා කියනවා මම භාවනා කරනකොට මම තනි වුණා වගේ දැනුණා.
මම බය වුණා මම නැගිට්ටා ඒ කියන්නේ එයා තනි වීමට බයයි අපිට ඕන කවුරු හරි අපේ ළඟ තනියට කෙනෙක් ඉන්නවනะ අපි කැමති සතුට නමුත් මේ තනි වුණා කියලා දැනෙන්නේම භාවනාව දිනුන වෙලයි කියන එක ඒක බය වෙන්න කාරණයක් නෙවෙයි තව යෝජනා කරන කිසිම දෙයක් නැහැ දැනෙන්නේ කම්මැලි ඒකත් සතුට වෙන්න ඕන කාරණේ මේව නැති වෙලා යන එක හොඳයි මේ දැනීම සංවේදනා අරමුණු කිසිත් නැති තත්ත්වෙට එනකොට එතන ආදීන ප්‍රකට වෙනවා මේ සසර දුකක්මයි ගතියුතු හරයක් නැතිමයි මේ මායාවක් වගේ හිතින් මවාගෙන මේ දේවල් සැපයි සැපයි කියලා වින්ද මිසක ඇත්තටම ගතියුතු හරයක් මෙහි ඇත්තේ නැහැ සියල්ල හිස් සියල්ල ශුන්‍යයි මේ සියල්ලම සංස්කාර ගොඩක් මේ සංඛාර ලෝකෙට රැවටිච්ච එක අපි මෙච්චර කක් කළේ රූප ශබ්ද ගන්ධ වශයෙන් මවාගත්තා වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මවාගත්තා මේ පටවියාපෝ තේජෝ වායෝ කයට ඇලුම් කළා මේක මම මගේ මගේ ආත්මය කියලා ගත්තා මම කියලා දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියලා මමෙක් මවාගත්තා ඒ මමයා නැති වෙන තැනදී හරි අමාරුයි අනේ මම නේද මේ නැති වෙලා යන්නේ කියලා ශෝකය සන්තාපය සමහර විට ඇති වෙනවා මුලි නමුත් මමයා නැතිවීම කොයිතර දෙයක්ද මේ මම නිසාමයි සසර ගමනේදී නිරේට ගියේ මේ හිත නිසාමයි සසර ගමනේ පෙරේතෙක්ුණේ තිරිසන් සතෙක්ුණේ හඬන්න වැළපෙන දුක් විඳින්න විපතට වැටෙන්නට සිද්ධ වුණේ තාමත් මේ ගමනේ මේ ස්කන්ධ කයක් දරාගෙන බරක් දරාගෙන මේ අපි ඇවිදින්නේ ආහාර ගන්න ජීවත් වෙන්නේ මේ මම නිසා මේ මම කියන සංඥාව ප්‍රහාණය වෙලා යනකොට මේක දුකක් දුක් ගොඩක් වශයෙන් ආදීන ප්‍රකට වෙනවා දුක්ඛ සත්‍ය පේන්න ගන්නවා මේ හැමතැනම දුක ඔළුව රිදෙනවා කයේ බරගතිය දැනෙනවා මේක පීඩාවක් වශයෙන් වැටහෙන්න ගන්නවා මේ වැටහීමත් එක්කම යෝගාවචරය දකින්නවා එයාට ඇති වෙනවා සංඥාවක් මේ කිසිත් වැඩක් නැහැ මේ ඔක්කොම බොරුවක් මේ ඔක්කොම මායාවක් ඒ නිබ්බිදා ඥානය අවබෝධයෙන් කලකිරීම මේ කෑම කන එකේ තේරුම මොකද්ද මේ නානකේ තේරුම මොකද්ද මේ ඇඳුම් අඳිනකේ තේරුම මොකද්ද මේ ධනය හොයනකේ තේරුම මොකද්ද මේ ස්කන්ධ කයක් ඇටසකිල්ලක් දරාගෙන ඇවිදවිදින්නකේ බරක් බරනකේ තේරුම මොකද්ද කොටින්ම කිව්වොත් මම ජීවත් වෙලා මොකටද කියලා අවබෝධයක් ඇති වෙනවා මේ මොහොතේදී අර යථා ස්වභාවය දැක්ක නිසාමයි අවබෝධන දුක නිසා වෙන බාහිර ප්‍රශ්නයන් නිසා කිසිම දෙයක් නොලැබීම නිසා සමහර අය මැරෙන්න හදන එහෙම කන්න නෙවෙයි මේ මෙතන තේරෙන්නේ සංස්කාර කැළම Tamanට වැටෙනවා කිසි වැඩක් නැති බොරු වැඩක් මොකටද මම මේවා කරලා මොකටද මං ජීවත් වෙලා ඒකෙන් කියන්නේ යෝගාවචරය මැරෙනවා කියන එක නෙවෙයි එයාට මේ කලකිරීම ඇති වෙනවා සසර ගමන ගැනම අවබෝධයෙන් මේ ජීවිතයේ වැඩක් නැති එකක් තේරුමක් නැති වැඩක් මේ කරන්නේ එහෙනම් ජීවත් වෙන තුරාවට කර්ම ශක්තිය පවතින තුරාවට ජීවත් වෙනා මිසක මෙහි ආස්වාද ලබන්න ඕනේ කියන හැඟීමක් දැන් මේ යෝගාවචරයට ඇති වෙන්නේ නැහැ. නොලබීච්ච දේ තව හොයන්න ඕනේ කියලා ඇති වෙන්නේ නැහැ. තිය දෙකින් කය පවත්වාගෙන ආහාර ටිකක් අරගෙන ඉන්න හිටින තැනක තමයි වැටිලා ජීවත් වෙනවා ඇරෙන්නට. මෙතනින් එහාට නොලබීච්ච දේවල් රැස් කරනවා කියන සංඥාවක් කොහෙත්ම යෝගාවචරයට ඇති වෙන්නේ නැහැ. ඒ කලකිරීමත් එක්කම මෙතන මුංචිතුකම් මෙතා ඥානෙ පහළ වෙනවා ඒකම දැන් මෙතන තව හැරවුම් ලක්ෂයේ සසර ගමන මෙතෙක් කල පැවතීගෙන රැස් කරගෙන ආවා මෙතන ඉඳගෙන අස් කරගෙන යන්න පුළුවන් ශක්තිය Tamanට ලැබෙනවා මේ හැරවුනේ කොහාටද නිවන දිසාවටමයි ඒ මුංචිතුකම් මෙතාවයි අතහරිනු කැමැත්තමයි එහෙනම් මේ සසර දුකමයි මේ අතහැරිය යුතුමයි කියන එක විදර්ශනා යෝගියාට ඒ විදර්ශනා ඥානෙදී පහළ වෙනවා අවබෝධය එතනින් අතහරින්න හිතලා පටිසංකා ඥාණයෙන් ඒ පිළිබඳ නැවත නැවත සිහිය පිහිටුවාගෙන ඒ ලබාගත් ආ වූ දියුණු ඥාණයන් නැවත නැවත මානසිකාර කරමින් පිරිහෙන නොදී ඉදිරියටම ගමන් කරනවා මේ යෝගාවචරය. ඒ වෙලාවේ සංඛාරූපේක්ඛා ඥාණය දක්වා දියුණු වෙනවා. සියලු සංස්කාරයන් ගැන මදහත් බවර කලකිරුණු ගතියත් මදහත් වෙලා දකපුගේ සතුටත් මදහත් වෙලා බය ගතියක් සසර ගැන ඇතුණා නම් බය ඥානෙදී බය ගැනත් මදහත් වෙලා ඒ බයතුපත්තාණ ඥාන වලින් ඇති වුණු ඒ බයද ආදීනව දැකීමද කලකිරීමද මේ සියල්ලම මදහත් කරගෙන දැන් ශාන්ත සුවයකින් ඉන්නවා නිවන පිණිපෙන ඉන්නවා දැන් මර නිවෙන්න පුළුවන් නිවන අත ළඟයි ඒ නිවනට යන තැන මෙතනයි බුදුපසේ බුදුමහරහත් උන්තර බෝධි ප්‍රාර්ථනා කරන උතුමන් හැර අනිකු ශ්‍රාවකයන් අද නිවෙන්න බලාපොරොත්තු වෙන අය මෙතනින් එහාට ගමන් කරනවා බුදුබව පතනතුමන් වහන්සේලා ප්‍රාර්ථනා බෝධිය උතුමන් වහන්සේලා විදර්ශනා ඥානෙ මෙතනින් නතර වෙනවා
එතන උපේක්ෂක වෙලා තමන් හිත දියුණු කරගෙන මේ ලෝකෙ බොම ශාන්තව සිහියෙන් සැනසෙල්ලෙන් ජීවත් වෙන්න ඒ හැමෝටම මේ විපස්සනා භාවනාව හේතු වෙනවා. විපස්සනා භාවනාව මොනතරම් සුවයක්ද මේ ජීවිතේ දකිය යුතු හරය දැක්කා වෙනවා තමන් වහන්සේ තම තමා තුලින් තමන් අවබෝධ කරගත්ත වෙනවා. මම කියන්නේ මොකද්ද මේකේ බොරුව මොකද්ද කියලා අවබෝධ කරගත්ත වෙනවා. පිළිවෙලින් ගිහිල්ලා අනුලෝම ඥාන වලින් ගෝත්‍ර භූ ඥාන දක්වා විත් සෝවාන් මග්ගඵල වශයෙන් නිවන ස්පර්ශ කරන බව දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් තමා තුලින් තමා දකින්න අද මේ දේශනාවේ නොයල්න ගුණය උතුම් රහතන් වහන්සේ තුල තිබුණා. ගිහි පැවිදි කිසිවෙක් ගැන ඇලුනේ නැහැ. හේතුව තමයි විපස්සනා ඥාන ඇති කරගෙන සියලු කෙලෙසුන්ගෙන් මිදලා පුණ්‍ය පාප පහිනස්ස පින්පව් නැති ශාන්ත ස්වභාවයේ කිසිත් නැති තැනට පත් වූ උතුම් රහතන් වහන්සේ ආස්වාස පස්වාස පවා නැති කරලා විතක් විචාර නැති කරලා වේදනා සංඥා නැති කරලා වේදනා නැති සංඥා වේදේිත නිරෝධේදී දවස් හතක් මනුෂ්‍ය ලෝකෙදී මේ සුවය විඳිනවා. ඒ නිවනේ සුවයමයි. මේ තත්ත්වයටපත් වුණු අල්පීච්ඡතා ගුණ ඇත්තා යතුම් රහතන් වහන්සේලට අපගේ নমස්කාරය වේවා.